අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට වසර එකහමාරකට පෙර යෝජනා කළ COVID-19 වසංගතය ඉතාමත් දරුණු ලෙස රටේ බලපාන අවස්ථාවක තමයි මේ සභාවේදී මම යෝජනා කළේ සර්වපාක්ෂික රජයක වැදගත්කම COVID-19 ලෝකේ සියලු රටවල් ආර්ථික සමාජ වශයෙන් එවගේම ඇතැම් විට දේශපාලන පිරිම් සහිතව වැටීගෙන ගිය කාලයක COVID-19 දරුණුම අවස්ථාවල් වලදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට යෝජනා කළා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා මේ රටේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂවල එකමුතුවක් සමග රටේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සම්බන්ධයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක මූලික කරුණු සාර්ථක වූවා නම් ප්‍රධාන වශයෙන්ම දේශපාලන අර්බුදයක් පහුගිය කාලයේ තුල මේ වන විටත් තිබෙන බරපතල ලෙස ඇතිවන්නේ නැහැ. ඒ වගේම අද පවතින සමාජ අර්බුද රට තුල මේ තරම් උඩට එන්නේ නැහැ. මම මේ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ යෝජනාව ගෙනාවත් ඒ අවස්ථාවේ කිසියම් කෙනෙකුගේ අවධානය යොමුනේ නැහැ සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන්. නමුත් පහුගිය මාස 3ක 4ක කාල සීමාව තුළ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව පමණක් නොවේයි මේ රටේ ත්‍රෛනිගායක මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඒ වගේම මාධ්‍ය විවිධ ශේෂ්ත්‍රවල විද්වතුන් කතා කරන්න පටන් ගත්තා කියන්න පටන් ගත්තා රට ගොඩ ගැනීම සඳහා තිබෙන්නා වූ එකම මාර්ගය තමා සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීම කියන එක. ලෝකයේ අද අපි පත්වී තිබෙන තත්ත්වයට පත්වෙලා තිබූ ඇතැම් රටවල් වගේම අපිට වඩා ඉතාමත් නරක තත්ත්වයට පත්ව තිබූ රටවල් සර්වපාක්ෂික ආණ්ඩු තුළ යම් සාර්ථකත්වයක් දැකලා නියමිත කාලයකට මැතිවරණයක් තියලා ඒ කටයුතු සාර්ථක කරගෙන තිබෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් වශයෙන් අපි යෝජනා ඉදිරිපත් කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමාට මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා 15ක් යැව්වා. එයිදී අපි කිව්වා මූලික වශයෙන්ම සියලු දේශපාලන පක්ෂවලින් සමන්විත බලයක් සහිත වැඩපිළිවෙලක් ඒ වගේම රටේ තිබෙන විවිධ ශේෂ්ත්‍රවල අධ්‍යාපන සෞඛ්‍ය කෘෂිකර්මාන්තයේ ගොවිතැන ගොවියා මුහුණ දී තිබෙන බරපතල තත්ත්වය ඒ වගේම තාක්ෂණික අංශ ඒ වගේම බලශක්ති ශේෂ්ත්‍රය මේ අංශවල ඇති වී තිබෙන බරපතල අර්බුද සම්බන්ධයෙන් අපේ යෝජනාවල සඳහන් වුණා ඒවාට විසඳුම් මොනවාද කියන එක. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි ගෝඨාභය රාජපක්ෂ මහතුමා සර්වපාක්ෂික සමුළුවක් හැදෙව්වේ අපි එක්ක සාකච්ඡා කරලා. සර්වපාක්ෂික සමුළුවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මට මතක හැටියට එක් දේශපාලන පක්ෂයක් හැරුණකොට අනික් සියලු දේශපාලන පක්ෂ සහභාගී වුණා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා ඒ වැඩපිළිවෙල සර්වපාක්ෂික ආණ්ඩුවක් සැදීමේ කාර්ය ඉලක්ක කරගත් වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යාමට ඒ මූලික සැලසුමේ කමිටුවට බාර දුන්නා. නමුත් ඒ බාර දීලා සත්‍ය අධ්‍යයක් ගියාට පසුව තමයි මේ රටේ තරුණ පිරිස් ප්‍රමුඛ විවිධ ශේෂ්ත්‍රවල නියෝජනයන් සහිත පොදු මහ ජනතාව අරගලය පටන් ගත්තේ ගෝල් පේස් පිටියේ. එයින් අපි බලාපොරොත්තු වෙච්ච අපේ යෝජනා සහිත සර්වපාක්ෂික ආණ්ඩුව වැඩපිළිවෙල එතනින් මග හැටියා. එතනින් නැවතුණා. ඊට පසු වර්තමාන
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා පත්වීමෙන් පසුව අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වගේම වර්තමාන ජනාධිපතිතුමාට අපේ යෝජනා අපි ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අවස්ථා දෙකකදී රනිල් වික්‍රමසිංහ මහත්මයා අපිව කැඳවලා මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් එතුමාලගේ අපේ සාකච්ඡා ඉතා සාර්ථකව ඇති වුණා. මම මෙහිදී කියන්නට ඕන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් වර්තමාන රනිල් වික්‍රමසිංහ මහත්මයාත් දෙදෙනාම මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා සම්පූර්ණ කැමැත්ත පළ කළා වගේම ඒ සඳහා ලොකු උනන්දුවකින් කටයුතු කළා කියන එක මම සඳහන් කරන්නට ඕනේ. නමුත් තිබූ යම් යම් බාධාවන් අතරතුර රටේ ආර්ථිකය ආර්ථික අර්බුදයේ බරපතල ලෙස ඉහළ යද්දී ආහාර හිගය, දුගීභාවය, කුසගින්න, දරිද්‍රතාවය, බලශක්ති අර්බුදය, ඖෂධ හිගය, මේ වගේ සෑම තැනකම ඇතිවෙච්ච ප්‍රශ්න ඉහළ යනවා සමගම අපිට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මම හිතන්නේ හරි හැටි කාලයක් යොමු කරගෙන කඩිනම් වැඩපිළිවෙලක් කරන්න ලැබුණේ නැහැ. ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේ පිටත මේ ගොඩනැගිල්ල තුළ සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ ප්‍රශ් කරන සාකච්ඡා මගේ මතකයේ හැටියට අඩු වශයෙන් තුනක් පැවැත්වුණා. එතකොට ඒ තුනටම මමත් සහභාගී වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්. ඒ සෑම අවස්ථාවකම තිබුණේ බහුතරයක අදහස සර්වපාක්ෂික ආණ්ඩුවක් සකස් විය යුතුයි කියන කාරණාව. දැන් අද සර්වපාක්ෂික ආණ්ඩුවකට මුල් පිරීමේ අවස්ථාවක් විදිහට ඒ යෝජනාවල තිබූ ජාතික සභාවක් පිහිටුවීමේ කාර්යය සඳහා යම් පියවරක් තැබීමට රජයේ බලාපොරොත්තු වෙන බවක් අපිට පෙනී යනවා. ඒ නිසා තමයි අද විශේෂයෙන්ම විපක්ෂයේ ඉල්ලීම මත අද දවසේ මේ විවාදය දීලා තිබෙන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවක තිබෙන වැදගත්කම මූලික වශයෙන් අන්තර්ජාතික සහයෝගිතාවය. ඒ වගේම රට තුළ වෙන් වී වෙදී විවිධ අදහස් දරන දේශපාලන පක්ෂ සහ විවිධ ශේෂ්ත්‍රයන්හි සිටින විද්වතුන් එක මතයකට ගෙනල්ලා රට වැටලා තිබෙන තැනින් ගොඩ ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ගැනීම. ඒ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ දේශපාලන පක්ෂවල බලය අමතක කරලා සෑම කෙනෙක්ම පක්ෂවෝ ඉදිරි මැතිවරණවල බලය දේශ බලන්නේ නැතුව කොහොමද මේ රටේ ජනතාව පත් වෙලා තිබෙන ඉතාම දුගී තත්ත්වය බරපතල ආර්ථික පීඩනය මම පෙරකී පරිදි කුසගින්න ඖෂධ හිගය වැනි බරපතල ප්‍රශ්නවලින් රට ගොඩගන්නේ කියන කාරණාව. ජාත්‍යන්තර මුල්ලේ අරමුදලේ නියෝජිතයින් ලංකාවට පැමිණි අවස්ථාවේදී ජාත්‍යන්තර මුල්ලේ අරමුදලේ නායකයින් අපිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හමු වුණා. ඒ වගේම පහුගිය මාසයක දෙහික කාලය තුළ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරු රාජ්‍ය තාන්ත්‍රිකයින් රාශියක් අපිව හමු වුණා. ඒ සෑම කෙනෙක්ම ඉදිරිපත් කළ අදහස් තමයි රටේ සියලු දෙනා එක තැනකට ඇවිල්ලා එක මතයකට ඇවිල්ලා එක ජාතික සංවර්ධන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා නම් රට ගොඩගන්නේ සෑම කෙනෙක්ම සහයෝගය දෙනවයි කියන කාරණය. නමුත් අපිට තියෙන කණගාටුව තමයි අපේ යෝජනාවල අපි සඳහන් කරලා තිබුණා කැබිනට් මණ්ඩලය අමාත්‍ය මණ්ඩලය 20කට සීමා විය යුතුයි කියන කාරණාව. ඒ කාරණාව අද වෙනකොට ඉෂ්ට වෙලා නැහැ. වරින් වර අමාත්‍යවරුන් පත් කරමින් වේගයෙන් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් අපි දකිනවා. රටේ තිබෙන ආර්ථික අර්බුදයත් කාලය අවසානයි සමාජ අර්බුදයත් මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගත් විට මේ තත්ත්වයන් අපි විශේෂයෙන්ම සලකා බලන්නට ඕනේ. රජයේ වගකීම තමයි මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න නම් අවංක පිරිසක් දූෂණයෙන් වංචාවෙන්
සොරකම් කරන්න නැති පිරිසක් මේ රට බාරගැනීමේ අවශ්‍යතාවය. ඒ සඳහා මුල් පිරීමක් විදිහට තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් යෝජනා කළේ. අද ප්‍රධාන වශයෙන්ම අපිට තිබෙන ප්‍රශ්නේ තමයි මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් සැදීමේ වැඩපිළිවෙළ සාර්ථක කරගන්නට නම් ජාතික සභාව සාර්ථක කරගන්නට එක පැත්තකින් ජාතික සභාවට බලයක් තියෙන්න ඕන අධිකාරීත්වයක් බලයක් මේ පාර්ලිමේන්තුවේ යෝජනාවකින් සම්මත වූ කෙටුම්පත් කරන ලද පනතකින් බලයක් දිය යුතු වෙනවා. අනිත් පැත්තෙන් දූෂණයෙන් වංචාවෙන් තොර පුජ්‍යලීන් ආණ්ඩුවේ සෑම තනතුරකටම පත්වීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒ වගේම අන්තර්ජාතික සහයෝගය ලබා ගැනීම සඳහා අපේ විදේශ ප්‍රතිපත්තියේ තිබෙන වෙනස්කම් බොහෝ රාශියක් කළ යුතු වෙනවා. විදේශ ප්‍රතිපත්තියේ බරපතල ප්‍රශ්න රාශියක් ඇති වෙලා තිබෙනවා. අන්තර්ජාතික සම්බන්ධතාත් ජාත්‍යන්තර ආයතනත් ඒ වගේම රටේ ජනතාව මේ සඳහා දිනා ගැනීම සඳහා රජයේ විසින් පොදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු වෙනවා. ජනතාවට පිළිගත හැකි ජනතාව සියලු දේශපාලන පක්ෂ නායකින් ප්‍රතික්ෂේප කරලා තිබෙන වෙලාවක ජනතාවට අපි වැඩපිළිවෙළක් දී යුතුයි. මෙන්න මේ තුල තමයි අපිට මේ රට ගොඩ ගන්න පුළුවන් ජනතාවගේ සහයෝගය දෙන්න කියලා. ඒ නිසා ආණ්ඩුවක සාර්ථකත්වයේ තිබෙන්නේ ගරු මන්ත්‍රීතුමනි ජාත්‍යන්තර සහයෝගයේ එක පැත්තකින් අනිත් පැත්තෙන් ජාතික වශයෙන් රට තුල සිටින ජනතාවගේ ආශිර්වාදය සහ සහයෝගය රජයට ලැබීම. ඒ කරුණු ඉෂ්ට වෙන්නට නම් මූලික වශයෙන් දූෂණයෙන් වංචාවෙන් තොර වැඩපිළිවෙළක් තියෙන්නට ඕන අපි කියන යෝජනාව ක්‍රියාත්මක වෙන්නට ඒ වගේම හදන ජාතික සභාවට පැහැදිලි බලයක් තියෙන්නට ඕන. ඒ කටයුතු සාර්ථක වුණොත් අපිට සහයෝගය දෙන්න පුළුවන් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් අවසාන වශයෙන් විශේෂයෙන් මම නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදිහට මම දන්නා දෙයක් තමයි රටේ වීගෝ ව්‍යාපත් වෙලා තිබෙන ඉතාම අසීරු බරපතල තත්ත්වය. ආණ්ඩුව වීගන්නේත් නැහැ, පෞද්ගලික අංශයේ ඉතාමත් අඩු මිලට වීගන්නේ. මේ තුල වීගෝ ව්‍යා ඉතාමත් අසරණභාවයට පත් වෙලා තිබෙනවා. මේ කාරණාවත් සඳහන් කරමින් අපි බලාපොරොත්තු වෙන රටේ ඉදිරි ගමන සඳහා පොදු අරමුණක් පොදු වැඩපිළිවෙළක් පක්ෂ පාට ඒ සියලු ભેද අමතක කරලා එක තැනකට ඇවිල්ලා වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් ඇති කර ගැනීමට සියලු දෙනා එක්වෙමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.